ආගම ආග දමට සම්ද නද ගනිී ගඩ ප්‍රවේසන් වන්නවන් ඒ නට වෙන ප්‍රශනය පෙරලා විශ්වෙන් අපිට ඒක ගැලපෙනවා පූජකුතුමට සේක බොම ආකර්ශනය නම. අපේ යගගේ අද රවින්ද ය ොයගේ ්‍රටිකෙද කියනෙක අරවින්ද කිය ම වටනක විේක රවිින්දයි හිද ුදහරද ඇති මගේ තියාගේ නම මහිද මේ කියනරු ඇතවෙලා නද කියලා ජවිත ොඩක් ො ලපුුව ලංකයිහො දර ත කියන්නේ මේ විශය කියල දුන්නත්. මේ ශේසරන මත් හිල්ලන සදිකා කිය නම විසිහරට ොට අනපේක්ිත ජයකරයන ගොඩක් වෙලාවට වි හතර නය ජීවිතේද හයවැනි ද පහලොස්ය දහ සිහතර ව ද පදිලා නමත් විසිහතරට ත් ය දිදුල නාරශණයමිගින් පවාසන තක ලක් අපි අද කරහ දවස රජක් කිව හම සිපයිමරදව කිව හම සිපය උදර දෙගක හැ ග අයිබුවන්. අප ජීවිතවලට වඩා තියහපත් දේවල් හරවත් දේවල් තිලන කරමින් විශ්ෂකරම යුතු නාලිකාව හැමදාමත් ඔබට වටින කියන බොහෝ කරුණුකාරණ අරගෙනෙනවනේ. ජීවිතයේ මොනතරන්නම් ප්‍රශ්න බාධක අපිට එනවද මේ හැමතනකදිම අපි අසරන අවස්ථාව නෑ තරම් තියෙනවා. හැබැයි අපිට පුළුවන්නම් දුර දකින්නට නිවැරදිව අපේ ජීවිත කියවා ගන්නට අපිට එඩ තියෙන අනතුරු හෝ කලින් දකින්නට පුළුවන්නන් අපිට මේට ප්‍රශ්න උත්තර හොයාගන්න පුළුවනි මේ ප්‍රශ්නවලට පිළිතුරු එම තැරක කතා කරන පොට බොහොම හරවත් හූකාරණ කීපයක් ගැන කතා කරමින් අපි නීතිීඥ චතුර උමගලිය මහත්මයක්ත් එක්ක අංක විද්‍යාව ගැන කතා කරමින් දෙනවා බොහම ගෞරුවයෙන් පිළිගන්න ඔබතුමාව අයිබුවන් අයිබුවන් චතුරු මහත්මයා මට මතක හැටියට අද අපේ වැඩසටහන කීවෙන වැඩසට දහතුන්ගෙන් වැඩසට දහතුන්ගෙන වැඩසටහන ප්‍රස්්නාර්යක් කියනෙනවනේද දහතුන ගැන අපි කතා කරානේ විධ තැන්වලදී වැඩ සරට ගටලුවන්නේ දක කරගෙන යන ප්‍රේසය එකක්න පටන්ගත් යඒ හිද ගැඩලුවක්න ගැටලුවන්නේ දහතුන කියන එක දෙමේ යන ගමන කාට වුණක් දහතුන හම්බන් යකින්න්ද ප්‍රශ්මයක් කර ගඩ වය කර ගනක් කියනෙ අපි ලස්සන තැනින් පටන්ගන්නන්නේ ඔබ එතුමා යම් පාටමාලාවක් ඔබ වෙනුවෙන් තිරින කරනවා මේ විෂේ හදාරණ කෙනෙකුට නිර්ලෝබීව මේ විෂේ දෙෙන් සූදානමින් ඉන්නවා වඩා තරවත්ව ඒ හදාරනවා නම් සහ. ඒ වටිනාකම තේරුන් ගන්න පිරිසකටඒතුන්ගේ මේ ගුරුහරුම් ලබාගන්න පුලුවන් වේවි. වටිට ප්‍රශ්නයක් අහර තිබ මේ කාරණයත් එක්කම වැදගත් එෙනවා කියල බ මේ විශයට අදාළව යම් හැදැරීමක් කරනෙනෙකට නිර්දේ සිත පොත පතමනවද තියෙන්නේ කියන එක අපතාම බොහොම ස්තතුතියි සුබ දවසක්. මහත්මයා සංියය මහත්මයා ශ්කර්මනාලිව හැමොටම ස්තුති අද පෙද හතුන් වෙන් වැඩටහන පොතපත ගැන හල තියෙනවා ගොඩක් අය මගනුත් ඇැහුවා තය එතෙදී මේක මං කලිනුත්කිවෝ වගේ මුල් ලේඛන පයිතකර සමයේ ලේඛන මේක අද වෙනකොට හොයාගන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි ඉට පස් චෝඩියන් අංක විද්‍ය ත්‍රයෙන් ලීවිිච පොතපතන ගොඩක් තියෙනවා ඉටමතර යි හිර හත්මයා ි පොත් ත්තන අංකවිද්‍යාවේ ඉතාම හොඳ ප්‍රාමාණි පොත්ති දියට පිළ නිදේශ කරන පුළුවන් ඇ කෙසේ වෙතත්මට මෙන මෙහෙම දෙයක් කියන්න ඕනේ ඒ සියල උත්තමයන්ට ගරු කරන ගමන් අපි අංක විද්‍යාව ගොඩන ගන්නේ ඒ මූල ධර්ම පාදක කරගෙන අපිම කරන පරීක්ෂණ අනුසාරයෙන් ඉස්සරහට විකාශනය වෙන ආකාරයට එන්ද දැන් ඉදිරිකාලයේදී මගේෙත් අදස්සක් තියෙනවා මේ පිළිබඳ මූලික ග්‍රන්ථ දෙක් එළිදක්වන්න එතකොට අර කියපු ග්‍රන්ථ ඔබට දැන්ට පරිසිල්නය කරන්න පුළුවන් අංක විද්‍යෝගන බලාගන්න ගොඩක් YouTubeු පවැස්නාන් පවාතින ඔය බලාගන්න පුල නමුත් එක දෙයක් කියන්න. ැ සමහරය හනවා අහවල් අහවල් ූල ධර්මේ මේ ේදීන කියහ තිය ැ බතුමා කියන්නේ ටික් ව ස් වන කියලලා ඇත්තෙ මව සමහරේවෙයිද. මම මගේ ප්‍රායෝගින් පරිීක්ෂණවලදි ඔපවෙච මූලධර්ම අර මුල් මූලධර්ම වලට ගරු කරමින් නමුත් ඒ මූ ධර්මුවල අලුත්්‍යයම අලුත්ර්ථයක්. එකතු කලති න මූලධර්මය රකිමින් නමුත් ඒකට එකතුලා පෝෂණය විසරහ යන්න දෙවල්තියනවා එකන තන යම් විකෘතිවීමක් වවෙෙන නෑක නවුදුම විවාසරනවා හ විෘතිවීමක් වන්න නෑ මේ දැමහෙමනි අපි ගත්ත චාස් ඩාවින් පරිනාමවාද. කාලෙෙන් කාලයට මූලික තිර තව විස්සරහට ගිහාම තමයි සත්‍ය කරා ක්‍රමාණකූල ඔයන්නේ එතකො ැන් පරමාණුකවාද ගත් ොල්ටන් පරමාණුකවාදේ තු කියප පරමාණුකවාදේ පිහිටි නෑනි කවරත් පරමාණකවාදේ තුල ඉස්සරහට ගියා දැ පරමාණු අන්තිම අන්තිම ැ ටර ට ල්ෙක්ට්‍රෝන ම ට පස වබෙදීම ද සුකාල යග තිනවා. අන්න්නවාගේ මුල් මූල ධර්මවලට ගරුරමින් ඒව පදනංර ගනිමින් අප පිස්සරහටයන්නොන. දැම් ඒෙහින්දර මං එදක්කිවවා චාට්ක පවා මම ිෙනස්කමක් කල න කියෙයි හයාටකේ මන්දක්ක වෙනස් කෙක්. නමු මුල් මූල ධර්ම ඒසේම නමුත් එක අලුත් අලද ව එක වස්ාවක් ම වන සංශෝධනවන කාලින් කාලට ඒ වගේ ද මුල්ලිවස්ථාවට ගරුරම සලු ස චෝදනය ඒ ඒ ප ස්සරත් අපි කරල අතරන තැනකි නුත්. ඊළඟ පරම්පරාවත් මේක පරීක්ෂ මටම ඉස්සරටය නොමකද සියට සියකනිවරදයක් කොයග අසන් කරන්න මටවත් වෙන කාටවත් බැහැ. ඒ දිගින් දිගට මිස්සරටය යුතු දෙයක් එහින්දා අපි ඉදිරිකාලේදී ඔබ දැනුවත් කරන්නම් මමත් මූල ක්‍රතය කියයන බපොත්ති වන එක ප්‍රචනා කරට පසේ දැුවත් කරන්නරර පටරන්න හොයි මංගේතන්නේ සු පෝරෘතියක්කොටේ ලැබෙන්නේ විද්‍යාව කියලා ගත්තා වනත් නැවතලුත් ස්වා ගැනීම කරන තාකල් මේේදේවල්ල පි අත්ත කියලා පිළිගැනමින් ඉන්නවා රටත්ව ගත්ත පසේ දේවල් ෙනස්සම ගන්නනවා සහම විද්‍යාව සසාම ත්‍යාවේ දේවල්න්නේ වැරදිම කියවා ගන්න ඕන වර්තවනකටම හැමයක්ම වෙනත් මානයන්ගෙන් බලසැකට සමාය පුරදුවෙලා ඉන්නවා චතු්‍ර මහත්මය තාව ප්‍රශ්නයක් තමයි මේ බොෝ දෙනෙක් මේ ගති ලක්ෂණ ගැන කතාරන්නකට යාට ඇතිලතිනු ප්‍රශ්නයක් මේ නම කියන විදි එමනත නම ලියන විදි නිවැරදි ක්‍රම දැ. අප ඉග්‍රසිි භාාව අක්ෂරන් වන මේ ගලපාගන්නට ඕනේ එතකොට ඒ භාවිතා කන්න ක්‍රම ේදය එක එක වින්න ලියන්නට පුරදුවෙලා තියෙන. ලට බදරන දදිකට මේ ප්‍රශන පිකහොම ත්තර දෙන්න ත ඉතාම පැදිලි ප්‍රශ්නයක් පැදි උත්තරයඇත් වන මේකට උත්තරේ තාම හොඳ හෙමටගන්න ෝොන දැ අප ටෙල ොන් ඩෙක්ටේ කරම්බෙලුවවා යසිංහ කියල ගම දහරයට පහද ගත්ත ජයසිංහ කියලා නමලියන විධ ක්‍රමෝල්ටලිනවා සමහරයේ එච්චේ කියලිවර කරනවා අන්තිමට එච්චී කියලිඉවර කරවා නමුන් මෙතන්දී උච්චාරණේ සබ්ද තරන්ගේ පරිසරයට විශ්වයට මුදාහරණ විදියි වද ගත්ත අපේ රටේ කියන්නේ හැමෝම දැන් අර ගත්ත උදාහරණය ජයසිංහ ජයසිංහ කියන්නේ දැ බ්‍රිතානය වගේ උචාරයයටට ගියොත් සමහරලාට විදේශ ජාතියන් අතර මෙයා වෙන ටකට ගියොත් ඒගේක්කම නම වෙන විදර ලපාන්න පුළුව එතන ගැතුලුවත් ඒතන ඒ රටේ කටයගෙන් ගොඩක් උචාරණය වෙන්නේ ජයසිහ කියලනම් හර්ථ නමුත් ජයිසිංහ නම් අපි භවිතා කරන්න අපි බලන්නොන මේ උචාරණයට සබ්දයමයි පැදිලිුම ලියන විදිහෙන් විශ්වරවටන්න ශෂරවට බැදගන්තහ උධාරයක් රංගනී රංගනී කියල කෙනෙක් මගගේ හ්වාම මේ උදාාරණටික ත්ත තෙරුම් කල දෙන්න රයි රංගනී එයාට එතකොට නො දට රංගනී කිව්වාම ඇැහවා මේ අයිවෙනුවට ඩබල්ලි ලියන්නද කියලා රංගනී කියලා එතකොට එනවා විසි හතක් රංගනී කිවත් අසුභතත්වයක් තියනවනමේ රංගනී කිවොත් ංව ඩබල ලි්වට වැඩක් නෑ කියන කෝටමක් කියන්න රංගනී කියලා කියන්න කියලා කියන ඔක්කොමත් රංගනී කියලා කිව්වොත් ඒක ප්‍රතිඵලය ලැබයි බොරුවට ඩැබල්ලි ලියලා රංගනී කියලා කිව්වොත් එන්නේ දහටේ ප්‍රතිඵලේ මේ විශ්ව හඳුරන්න අපි ලියන විියන මේ විශ්වයට දෙන සබ්ද තරන්ගේ මේ ශබ්ද ශක්තියයි මෙතැන්දී වැදගත්තයෙන්නේ තව දැන්යි නම්ගැ කතාගන්න කොට ගොක් කියලාට හැබැයි විශ් ක්තිය රැකි නෙන දැ දාර තියට රවීනාකිවෝ තාර්රයේ ව අයි එන්නේ සමරයඩ ලියනෝ කියලා මගින් ඇහවවා තර පශ්නයක් එන්න වවිුවට Wවා දේශවුණනා කියලා මොකදි මුලින් ඉගෙනනගත් U කිය නක්ෂර තුනේීමමටක මහැයි කියලා එන ගැල රවනා කියකට වල ප්‍රශ්නයක් නේ හඇද ඒවගේ තැන් තියනවා විෂ ශක්තිය ගැලපෙන ඇතරම ඉරි පස දැන් කට්ටි ඇව්වා පෝද කියෙනෙ ප්‍රමෝද එතවට ප්‍රමෝද කියන නමේ එන්න වටිනාකම අපි බැල හම පරD ප්‍රමෝද් එකොලහයි පහළුවයි විසි දෙයි වි හය ප්‍රමෝ් කිව්හම විසි හයයි. විසි හය කියන්නේ අුබංකියක විසර හට කතා ගන්නවා. විසිහයට හම වියස කරදර තමට ගාවෙන්න පුළුව ත රයාකිවවා ම එවනට ලියන්නේ පරෝමෝඩ කියලා. ප්‍රමෝද් කියලා ප්‍රමෝද් එතකොට. හැබයි මම හිතන්න නෑ කිසි කෙනෙක් කතා කරයි කියලා ප්‍රමෝද් කියලා. නිතතින්ම උච්චාණය යන්නේ ප්‍රමෝද් තැත් කියලා. ප්‍රමෝද් කියලා ති මමාර විච්චාණයකන් එතවටර ස්පෙලින් මෙම ලිව්වා කියලා ප්‍රමෝද්ච අයිති ප්‍රතිඵලය තමට ලැබෙන කියන්නේ ප්‍රමෝද්දම් ප්‍රමෝට්ට යිති ප්‍රතිඵලයයි තමට ලැබෙන්නේ. පහැලි මේක තුළ වි විද්‍යාදාාන්් උත්සා කරන්න ටපා යම් යම් දේල් කරමින් නරපි ජීවිතයඒ තැන්වලට පක්‍රම හොනවාගේ නම ශබ්ද විද්‍යාවක කියන හරි පරිසම හසරුවන් ඕන ක් ොම අද බෝධය මේ තේරු ගන්න තුමා කරන මේ පැදිි කිරීම ඇතුළේ ඕනෑම නමකටේක ොම බානක කියන තේමහිත හරි සරලයි මේ පැදිිකිරීම ඇතුළේ වත් වි නම්වට ැතුලු මතුව න ළුවන් හ අපි නම්වශයෙන් නොකිව්වාට ඒ හැමතැනකටම ශබ්දය නිවරදිව කොහොම දෙන්නේ කියන විදිත් එක්ක මේ සංක්‍යියාව හරියට ගරන්නේ කරගත්තන නමේ වටිනාකම තීන්දු කරගත්තන ප්‍රශ්නයක් මතුවෙනෙක් නැ ඕ හරිම හරි ඔබතුමා හොතෙදි තව මතු විච්චකාරණයක් දෙග ආකී් කියලා නමක් මටාව එයා ලියල තියෙන්නේ ආකීෂ් එතකොට ඒඒ ගෙන් ඩබල්ලේ කැපිටල්ලේ සිම්පල්ලේ ඩබල්ලේ මුලින් ආර්ගෙන කී න්න ඉදි ලියල දිබි ොට ේව දෙක් ර තිබ නමේ අසබේ මකාගන්න ේවා දෙක් ගත්තට කියවෙන කොට ආගගේිෂ කියලා ේ කියල දෙපාරක් කියවෙන්නේ මට එක පස්සසි කිව්වා මොකක්හරි ආගමක ආගමික මොකක්හරිී ප්‍රන්ථයක තියෙන නමක් ලුව එක සේේ කියලට දෙපාරක් දෙපාරක් ලිවට විශ්වය හඳුර ගන්න එක සකේක් විතරයි එතැන්ට එකක් අනිත්තක දැන්ස මට මේ නම් ආවා සමහර ආගම ආගම දහමට සබන් නද ගනිී ගොඩා ප්‍රවේංන්වෙෙන් නොන මං ධාන දක් කියන විහාර කිය නමක්තිබ මොක හැ. විහාරා එතුර විහාරා කියන නමේ එන්නේ දාසය හත්තයි දොලහි ඔෝ දාසයෙන්නේ ර එයාටේ නම් අසුබ නමක් එකතුර කෙනෙක් බලයි යයි විහාරා කියන මේ උතුම් නමේ යයි අසුභ කියලා විහාරයක් නම් කුසලි කියලා කෙනෙක් මට කතා එයාටඉන්න දාසය කුසලි අසු බැයි කියලා කෙනෙක් අයි නමුත් ප්‍රශ්නය මේකනේ පෘතක්්ජන ජීවිතයක් ගවන අප විහාරා කියල නමක් දා ගැන විහාරයක් වගේ අපි ඉන්න බැරිනම් පැදිලි තන පහැදිලි අධ්‍යත්මි ගැටනයක් අර නමට අපි ප්‍රශ්නයක් කරන වෙනවා කියලපෙන් ඒය නමට වෙන ප්‍රශ්නය පෙරලා විශ්වය අපිටේනුර කුසලී විහාර මොනහට ම උදහර කපයක් ගන්නන්නේ නමුත් මේ මේ නම් ආගමටකට සම්බන්ධ නමක් නන් දාගන්න කලින් කිප පරක් හිතන්න ඕන ප්‍රථක් ජන ජීවිතයක් ගේගෙනා අපප ආගමක නමක් දග හරි කලේ ගැප පෙනවා පූජකවතුමාට. ප ට ප න හසලා ධපික මගේ ගමන්කනන අපිට පපුදජ ජීතය නට පේාතින් සිදුවෙන දේවල්ෙක් බල කොට ආගමික නමක්දදාගන්න කලින් න්න කීප පරක්ම හිතන්න ඕන මේ කරුණුත් මිකව ක්ග කියලා නමට ගැලපෙන්න්න වැඩ කරන්න. වර්තමාන පරම් පරාව දන්න නැවවෙ පීටෙර තිබුණ අහෙම නමට ගැපෙන්න වැඩන කරපුු කුසල් හාමි මමාලු බනවා කියලා යම්තැනක සමාජයේ කතිකාවක්ගිය ඔබ. හන්ඩ දකිනට ඇති නමට ගැලපෙන්න්න වැඩ කරනව නම් මේ ප්‍රශ්න කැටලු මුකුක්තෙක් නැහැ. හරවත්ව නමක් දාගෙන හැබැයි ඒ අවභාවිතාවේ යොදෝමින් අපි මේ කොහේ දෙයන්න කියෙනෙත් තීරණය කරන්න. කෙසේ වෙතත්. ඔබේ නමේ වටිනාකමට හිමි ගති ලක්සනටක අපි අදත් කතා කරනවා අද අපි පටන් ගන්න විකයාව වි වි බොහොම ආකර්ශණීය නමක්. ඒ එකක් කියෙනන යම්කිසි මකට එක කියන ද ුනිවර් විශ්වය විශ්ව තිය සක්තිීන් හඟවන නමක් මේකේදී තියෙනවා කාරණ කීපයක් ජීවිතයේ ඉහළයාම ක්‍රමාණුකූල ඉහෙළයාම සාර්ථකත්වය අධිෂ්ඨානය විශේෂ විස එකක් කියෙන නමකට ලොකු අදිෂ්ඨානයක්යනු අධිෂ්ඨාන ශක්තියක් තමගේ ගමන යන්න ලොකු අධිෂ්ඨානයක්යනවා දැන්ඒ ලොකු ගමනක් ගිල්ලා සාන ජීත බලාපොත් ව ාග් එකට ජයග්‍රණයට යන්න හැකිියවක් උදාාවෙනවා පෞද්ලිකවත්ොත් මගේ උමගිලිය කියන කොටසේ රනකම තියෙ විසය උමගිලිය කියන කොටසේ හැබේ බාධත්වෙනවා මොන ාධාවත් මේ විශ්වෙන් සියල්ල ශෝධනය කරනවා වගේ ඒ බාධ එනකෙනාට ජීවිතය කෙලවර ජයග්‍රහණයයක් දකින්න පුළුවන්කමක් නිර්මාණය වෙන විශ්වයෙන් හෙම චක්තියක් කියනවා. එතකොට ශ්‍රී ලංකාව හිට සහය ක්‍රට් ක්‍රීඩක මහිතනය අදරත් නබිද න. එ කඩකගේ වාර්තා අරවිදද සිල්වා මගේ පාසල යාදි ශිෂ්‍යයෙක් මම කලින්මගේ ගොගිතොට විද්‍යාසාධක කිය ගමේ ච ටිස්කෝලෙකට ශ් අත්‍ය පස්සවෙල කොළඹ දියේස නායක විද්‍යාට කියා ගමි පාසල කිව යුතුමයි ඔද අපි හැදුණේ ගඩක්ම ගමේ පාසලෙන් සහ දහම් පාසල මයි ප්‍රා පශෂනය වනේ කෙේ නමු ම කොඹට දේසනක විද්‍යා ශෂ එතකොට මගේ ස්කොලෙම අරවිින්ද සිල්වා. පේ ුගගේ අයදන්න අරවින්ද කියන කොයි වගේ ක්‍රීටකය ද කියනක් එතකොට අරවින්ද කියන නමේ ටනාකම් විසේකයි. එතකොට මහින්ද මහින්ද කියන නම් කොට සවටිනාකම විසේකයි අරවිින්දයි මහිදයි උදහරන්දක ඇතින මේ හන ඕන කට දෙරුන්ගන්න ඇත්තරට මටත් මේ හනකොට යම් ආඩම්බරයක් දැනවා ඔබ ප්‍රශ්ාර්්‍යයක්මත්තුවය ද තුරන මහිද කියෙනකොට ආඩම්රය දන ග යා ගෙනනත් මහිද තාරමවි ටසයන අංක විසිට ංකයාාව විසි සංක්‍යාව විසි දෙකේනනාය හොඳින් තරුම් ගත යුතුදයක් තිය සංක්‍යාව විසි දෙකේ නැ කෙනා සාහන්‍යයෙන් යහපත් මනුස්සයෙක් හැබැයි අඥ්ඥානීන් පිරිසක් තමඟ වටකරගන්න විසි දෙකේදී වෙන්නේ අඥානීන් පිරිසක් මැද ඉන්න යහපත් මනුස්සෙ කියල තමයි මේගේ චිත්‍රණය වෙන්නේ ඒකයන්නේ තම වටට එකතු වෙන ආය සමහර වෙලාවට තමන්ට වඩ ඥානශක්තියෙන් අඩු අය. මේ අයගේ ප්‍රශ්න හින්දා ඒගේ වැරදි හින්දා. පීඩාවට පත් වෙනවා මේ තැනැත්තා. අන්තිමට අර තමන් වටඉන්න යාලුවන්ගේ සමහරිට ආදරවන්තයන්ගේ සහරවිට තමන්ගේ ඥාතින් වෙන්න පුළුවන් වටේයින්න අයගේ මෝඩ වැඩවලට වන්දිගේ වන්නේ විසි දෙක නම එන කෙනා. එක හැමිට මෙහම මේවා කියනක කනමේ කියන්නේ. මේ එකම දිනපතාමන් දවතරක පරක්කරම එක කියන්නේ සියට අසුවක් කිතරයි මේමයි සත්්‍යතාවය ප්‍රබල උපතක් තියනෙනවනම් මේ විසි දෙක නමේ අසුබේ තරම් බල නොපාන පුළුවන් හැබැයි විසි දෙක දාසය දහට තරං අසුබනය දාසය දහට තරං අසුබනෑ මේ විසි දෙ තුරට මේ ගැටලූ මොක්දකෙක තේරුම් න්නව යහපත් ැයිටපිටාව තමයි අසුබ වෙලාදී වටපිටාව කටියය හිදා තමන් තමන් එහැරල බලන්නේ සියලු අනතුරුවලින් තමන් වට වනාට පස්සේ අන ොඩකින් ට ප මයි තමට හරෙන්නේ හත්ත තේ ද ්‍රාද වැඩි කොයනකොට ටහිට පොයත් හිීල්ල අන්දිීමට තමට බුණණ දෙන්න න අරනතුර වට විසි දෙක එනය උපතයම් දුරලවයක් තිනවාන මේ කියන කරුණු ඇත වෙලා ඇදත්දීල ීත ක් හො . ඉතා හොඳ වේශයකින් මිතුරන් විදිහට ලඟට එනවා මිතුරු නෝනාය තමන්ට අංචදීන හිාගෙන තමන්ට කරදයක් කරන්න හිගෙන තමයි මේ ඒ ලංවෙන්න මහරවිට. එක්ො එයයි මෝඩයි. යාගේ මෝඩ තීරන අන්මට යන්නන්නේ මේ විසි දෙකය කෙනගේ කර පිටි මේවාගේ දේවල් වෙනවා අංක විසි දෙක භාවිතා කරනකොට සමහර වෙලාට ජීවිත අපිට උදදාහරන කීපයක් ගන්නත් තුළ. උදාහරන මං එකක් මට මෙතන තියන බිරේද්‍ර රජු මත ජති මේපල රජතු මේ ගාතනය වන පවුල පිටි මිට කාලෙකට කලින් ඉතිං වටේම හිටිය යක්ජාන පිරිසක් ලංකයි ොඳ උදදාහරනෙ උත්තන ම කියන්නන්නේ. ලාමේ ගඩගරගන්ඩ අවශ්‍ය වනේ මොකද අපි පෞ්ගේ කාලේ ගත්තට පසෙ කාලාන්තරයක් තිස්සේ අප තිහාස කතාව ගවේෂය කරගෙන එනකොට මෙවැනි සිදුවීම් අපි ඕන තරම් දකිනවා අපිට බුණ ගැහිලා තියෙනවා හැබැයි අංක විසික තිබුණ නැහැ කියලා හිතන්ටත් බැරි තරමට මේ සහරතැන් තියෙනවා කියලත් මට හිතනවා. ඔබතුමාකිව යුතු නැති නිසාවෙ නැති නොකයාඉන්න මට තියන උදහර නොකීනක හොඳයි නමුත් මේ ිරි අපි මම දේවල් තියෙනව කියලා නවත්ම හොයි ඕ. නිසා බිරෙන් රජතුමා ගෙනකපු මක් බිරෙන්ද රජතුමා රජ පවුල පිටිම ගාතනය වඋනාමං හිතන්නේ අවුරදු ාණකට කලින් වටේ හිටපු ගොඩක් අයි රජතුමා දැනගෙන හිටියන මේගේ අය කියලා බහත් බුද්ධිහහින අය කියලා විනාසය ලංවෙනකං තමා ළඟම හිටපු අයගින් එක දැනම් හිටී නෑ මේ මේ වගේ හිතන්න පුළන් මේ විසි දෙකේ තියෙන බල මේගේ ැබයි කොම උුණනත් දෙදැ කියන්න ඕන මේ කොයි නම කොයි විදිහයට තිබුණත් ම දාම වගේ අදත් එක ධර්මපාටයක් හරි මතක් කරන්න වෙනවා ලොෝතුර බුදුජාන්ස දේශන කරල ති න මේ හන සමහර ගොඩක්ක හන වගේ උට්ටාන මොතු සතිමතුෝ සුචිකම්මස නි සම් කාරරි නෝ සංඥ්‍යතස්සච දම්ම ජීවිනවා අපමත්ස යෝබි වඩ්ඩ තිීෙන උත්සාහය උට්ටානමතු සතිමත නිවැරදි සිහිය සුචිකම්මස්ස නිවැරදි ක්‍රියා මෙන්න මේ වගේ අප්‍රමාදීෝ මේ ලිස්්ටික තියෙනවා මේ අප්‍රමාදීව ක්‍රියා කරන කෙනට ස වර්ධයන කීර්තිවර්ධන යාගේ ජවිත යපත්වනෝ කියලා එතර ඒ උක්ට උත්සාහය අර්ගෙන ප්‍රමාධීව ක්‍රියා කරන්න ඕන හින්ද තමයි තමන් ගැන හඳුනගන්න මේ අපි කියන් හඳුරග අනේ මම මෙහෙමයි කිය ෙඉන්න නෙව වැ උත්සාහයෙන් දෛරියෙන් මේ මේක දුරු කරගන්න පෙඩ කරන්න අනි පැත්තට අපි මම බෞද්ධෙක් අප ෞද්ධනං නත්ති මේේ සරණයම් බුද්ධෝ මේ සරණන් වරන් කියලෙ බදු දහම් සඟුන්යන්න කිසිම සරක් නෑේ මේ මේ විෂය කියල දුන්නත් මේ විශේසරණ මංවත් ගිහිල්ලන්නේ න්නත්න ම කියන්නත්න කටවත් යන්න කියලස යටසිිය. හැබැයි ඕනම සාස්ත්‍රයක් පිහිටකර ගැනීම ප්‍රශ්නයක්න්නේ තමන්ටආෝකයක් කර ගැනීම පශ්නයක් නෑ කොටිින් බලෝතුරා බුදුරජාන් වන්ස දේශනා කරේ ධර්මය වනත් සසර එතර වෙන්න පෞරක්රගන්න කියලාඒ පවර කරේතියන්යන්න එපා කියලා භික්‍ෂන්ට මවාවද කරනි ධර්මයවත් කරීතතියන්යන්න එපානං මේක ගැන කවර කතාද මේ දේවල් සහරවිට කිව්වේ අනවශ්‍ය විදියට මේයංක විද්‍යාවකින විෂය කරේතියාගත්ත පිරිසට වෙන්නත් පුළුව. මේ හැම දෙයක්ම හරියට තේරුම් අරගන්න චතුරු මහත් මෙයා නීතිකියෙක් හින්දාමත් නෙවේ එතුමාගේ තියන චතුර කතිකත්වය නිසාම ඔබට පැහැදිි කරන්න ක්‍රමවේදි ගත්ත පසේ මෙත ැටු මතුව ඒතාමත් හොඳින් පැහදිලි කරනවා. හැබයි සරල පැහැදිිකිරීමත් ඔබ වටහා ගන්නේ නැත් තම් එතනත් පසනයක් තියෙනවා. ඒ නිසා නැවත නැවත ඔබට කියනවා ඉතාමත් හරවත් ඕනෑකමින් මේ අහග එතකොට ගැටු මතුවෙන එකක් නැහැ අප යන්න ළඟට අන්ක විසි නට. ංක අංක විසිතුන බොහොම ප්‍රවඩ් අංකයක් රෝයිල් ඉස්ටා්ද ලයින් කියෙලයි කියලා යන කියල එකයනේ සිංහෙක් වගේ ජයකනුවට යන්න පුළුවන් නමක් අක විසතුන ටනවන පුද්ලේගේ නමට හරි සංවිධානක නම හරි අංක විසිතු වනන් ොහොම ජයග්‍රහහි විදිහයට ස්රට යන්න පුලුවන් නමක් එතැදී සියලු තමන්ට වඩා උසස් පුද්ගලයන්ගේයා ආදරය ආරක්ෂාව රැකවරණය පිහිට ලැබෙනවා තමන්ගේ කටයුතුවලට විශ්වෙන් උදව්වක් ලැබෙනු එට හාකර්ෂණය සත්වය බොහම ප්‍රබලයි දැන් අපි මෙම කතාරන්න එනකොට ඔබතුමාට පැදිලි ඇති මුල්ලංකවලදිී ගොඩක්ම තිබබේ දැන් එකකොළහ දොලහ දහතුන දාහතර දාසයෝ ඉහරි තිබුණේ යම් යම් අසුභතැන් වැඩි වුණා දහනමය පටන්ගත්තහම දහ නම වි විය විසි දෙක ඇරුණ හම මේ කතා කරගෙන අංකහත්තන පෙේලේ තියන ගඩක් ඒක තමයි කියන මධ්‍යම ප්‍රමාණය නමක වැදගත්කම් ඔන්න චෝටිම නක්කවත් මුල්හරියන්කලට තමයි යන්නේ. දිග නමක්කවත් දැ පසේට එල්ලෙ දික්වුණොත් යනො ඉසරහට මේ වගේ මධ්‍යම ප්‍රමාණය නමක වැදගත්කම අපි මෙතන මතුකරගන්නත් පුළුවන් විසි තුන තියෙන කෙනා බොහම ආකාර්ශණීය ඉදිරිගමනක් තියෙන කෙනෙක්. අප ඒකම මෙනෝ විසි හතරට. විසි හතර විසි හතරත් විසි තුන වගේ ආකාර්ශනීයයි තනතුරු දරන්නන්ගේ උද උපකාරයේ ලැබෙනවා පිහිට ලැබෙනවා විශ්වයෙන් අරගේ මාආකර්ෂණ ශක්තියක් ගනෙනවා විසි තුනේ සිහතර වෙනසක්තියෙනවා. විසි තුනේදී ආකර්ශණය ලැබෙනවා කාගෙන් ුණ ට ෙ ල් ෙල් හ ග ආකාර්ශය ලැබෙනවා ංක වි හතරෙදි ආර්ශනය ලබෙනවා විශෂී රද ිග පරශ අංක විසිහතරේ තියෙන විශේෂ දෙයක් තමයි. මගේ රුද්ද පර්ශුවෙන් මයි ගොක් කාර්ශය ලැබෙන්නේ අයිතගගේ නොලැබෙන ොනෙම මේ විශේෂයෙන් උදඋපකාර ලැබෙන තමගේ විුද්ධ පර්ශ්වී. දේක විශේෂ ලක්ෂණය අංක විසිහතර අපි කතාගරහම උදාහරණයක් දෙකක් චන්ද්‍රිකා චන්ද්‍රිකා කියන නම විසිහතරටෙන් චන්ද්‍රිකා කියන කෙනෙක් ඉන්නවන යට බොහෝ වෙලාවට ඒ ආකර්ශනීය ශක්තිය නිසඟෙන්ම පුරුම වෙලා දයනවා එට අනේක්ෂ ජයකර අනම ගොඩක් වෙලාට වි හර නාය ජීවිතේද. විසි අතරේන අය නමකට විසි අතරේන අය තමන්ගේ වයස විසාහතරයේද තිස්තුනේ දි හ හතලස් දෙකේ දි හෝ පනස්සකේදී ජීවිතේ ජයග්‍රහහි ලක්ක බොහෝ වෙලාවට නග කරගන ද නි වා ෙ තුරුන්කව ජය පරාජවන වශෂ කිව ැත්තේ කියල ොකෝම කියයාගෙන යන්න තරන් ිට මගේ පොඩි වෙව වෙලාවක බැහපි මේක අවබෝධයක් තමයි දන්නේ. ඉ තමට ම ජීවිත ගැ හ නන් ක්‍රම දම කිය තිය වාසා. උසස් විදියටිග ගන්න න්න එකට පාට මලාව දයනවා ඒ ගැම්පුරරිිහ දරන්නවන එ මකිව විසි හතර දැන් මතකඇති අපි උප උපැෙනතාාගනොට පුද්ලිකන්ගෙනනතා කරනකොට පුද්ජලිකංක හය කතා කරා පුද්ගලිකංක හය පුද්ජලිකංක හයනනා හරි ආකර්ශණයහිල අපි කතා කර හය වෙන්ද පහලොස්ේෙන්ද විසි අතරවෙන්ද දවසල උපදිනනායි එතකවට යම් කෙනෙක් හය වනිද පහලොස්සෙන් හෝ සි අතර වෙන්ද ඉපදිලා නමත් විසිහතරට ආාවත් ය දිදුල නාකර්ශණයක් හිමිගෙන කියන්න පු අංගතන ගොහ වටිනකම් තුල තියෙනවා. හරි මේදේවල් විග්‍රහර යනකට මේතුලට යනකට හරි රසවත්. ේදවල් කොද නිර්මාණ විශ්‍යයේ මේවා කහොද නිර්මාණය කරේ ගතිලක්ෂනටක මේ ඇතුල ගැකේ හොමද මේ කවුද මේ ගවේශනය කිරේ කියන කාරමය හරි වටිනවා. අපිට තව එකංකකට යන්න පුළුවනේ අප අංක විසි පහ ගැනත් කතා කරමමු. අනිවාරයම ඔ ඔන්න තවත් අසනාවන්ත අන්කයක් අංක විසි පහ. වා වාසනන් තංක වෙලක් අපි අද ගතාරහද දවස දහතුන වැලසට අසුභුණට අසුබයි කියලා වෙන්න පුළන් කියල විීර ධා අතා කරපු ත් ගොඩක් මේ මහොඳයි විසි දෙකෑරෙන්න්න නේද අනිර එතොට විසි පහ විපහෙන විසි පහනෙනගේ නිරීක්ෂණ ශක්තිය හරි ප්‍රබලයි. යාට යා වටේ ඉන්න මිනිස්සු ගැෙන හොඳ අවබෝධයක්තිය. නිීක්ෂ ශක්තිය හොඳ මානමාන විය ගුණ ගැෙන හොඳ බධයක් ඇතිනවා වට අයගෙන හොඳ නිීක්ෂයක් ඇතියනවා තමන් වට යන සම්පත් තමන් වට සිදුවමින් පවතිනදේ ගෙනන හොඳ ඔබධදෙකන්න අය මේ අවබෝධය හින්දම මේ මිනිස්සු සහ ද්‍රව්‍ය එකකරසි කරන යාගේ ජයග්‍රහණයට යන්නපු ජීවිතහරි නහරිම වටි නංකයක් විසිපහ මං උදාහර දෙක් කියන්න ද රජපක්ස කියන නමට එන්න විසිපයි රජපක් වහමෙන් විපයි මරදවකකි වහම සිපා. උදාරනක හැදම ගන්න ො හිතාගන්න පුළුවන්. මේ දේවල් කොච්චරටින වද ජීවිතයට. අංක විසි හය ඉඳල මොකද වෙන්න කියන්න කාරනාව අපි ඉදිරියේදී කතා කරනවා හැකකිමනින් ඔබ ේවල් තිල්නරන්න බලා ොරොත්තුය ඉන්නවා පශ්න ගැටලු අවදරටත් නැකනවනම් සතුර හත්ම හැමදාාව කියන්නගේ හොඳද ප්‍රශ්නයක් ේන ඉදිරි පත් කන්න හොඳ පිතුරක්කටල බේවි ඉදිරි වැඩ සටංගලල්ද අපි ඉ රිටි කතා කර එහමන අවසරයි සමුගන්නට අයිබෝ යිබන් තෙර ර රනයි. ඔබටත් යහපත් වූ හෙට දසක් උදවේවා. ඔබ ජීවිතයේ වඩාත් හරවත් කරගන්න මේ මඟ පෙන්වීමම් නිවැරදිව කියවා ගන්න කිය නආරාධනයක් එක තමයි අපි සමුගන්නේ. ඔබටත් යහපත් වූ හෙට දවසක් මෝදර්වේවා.